සාදරයෙන් පිළිගන්නා හැමෝම ඕඩින් නැක්ස් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්නේ Python වලින් program කරන්න පටන් ගන්න කොහොමද කියලා. ඉතින් මීට කලින් මම programming කියන්නේ මොකද්ද කියලා වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඒකනේ මම කියපු දේ තමයි මම ඉස්සරහට programming tutorial videos කරනවා කියලා. ඉතින් මම හිතුවායේ programming tutorial videos පටන් ගන්න ඕනේ Python වලින් කියලා. ඉතින් පළවෙනි programming language එක විදිහට Python use කරන්න හේතු කීපයක් තියෙනවා. එකක් මේ Python කියන්නේ high level programming language එකක්. ඒ කියන්නේ අපි මේ Python වල ලියන code ගොඩක් දුරට ඉංග්‍රීසි භාෂාවට සමානයි. අනික තමයි මේ භාෂාවට ලොකු demand එකක් තියෙනවා. ගොඩක් companies වලින් මේ Python use කරනවා යාලා වැඩවලට. ඒ වගේම මේ language එකේ තියෙන මේ features වගේ දේවල් නිසා ගොඩක් ලොකු popularity එකක් මේ language එකේ තියෙනවා. ඒ වගේ මේ language එක beginner කෙනෙක්ට ඉගෙන ගන්න වඩා ලේසි language එකක්. ඉතින් මේවා තමයි මේ Python කියන language එක පළවෙනි programming language විදිහට තෝරගන්න තියෙන හේතු. ඉතින් අපිට Python වලින් මොනවද කරන්න පුළුවන්? Python වලින් අපිට desktop app එහෙම නැත්නම් mobile apps develop කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි computer එක පාවිච්චි කරන app එකක් හෝ phone එක පාවිච්චි කරන app එකක් මේ Python වලින් අපි develop කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ language එක data analysis, data science වගේ දේවල් වලටත් use කරන්න පුළුවන්. ඒ වගේම web development, ඒ වගේම මීට කලින් වීඩියෝ අපි කතා කරපු AI, machine learning වගේ දේවල් වලට, ඒ වගේම robotics සම්බන්ධ වැඩ වලට සහ game development වලට පවා මේ Python කියන programming language එක use කරන්න පුළුවන්. ඉතින් මතක ඇති මම මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද කියලා හඳුන්වපු වීඩියෝ එකේ මම කතා කරා කම්පයිලර් එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ Python වල තියෙන කම්පයිලර් කියන්නේ මේ ඉන්ටර්ප්‍රිටර් එක. මම ඒ වීඩියෝ එකේදී කිව්වේ කම්පයිලර්ස් ගැන විතරයි. ඉතින් අද වීඩියෝ අපි ඉන්ටර්ප්‍රිටර් ගැන කතා කරනවා. ඉතින් මේ කම්පයිලර් එක කියලා මම මේ වීඩියෝ එකේ හඳුන්වන්නේ අපි ලියන සම්පූර්ණ කෝඩ් එකම එක සැරේ machine language වල හරවන එක. ඉතින් මගේ කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඔයාලා දන්නවා machine language කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ machine language එකට කම්පයිලරකින් එක සැරේම කෝඩ් එක හැරෙව්වට මේ ඉන්ටර්ප්‍රිටරෙන් හරවන්නේ ලයින් බයි ලයින්. අපි ඡේදයක් ගත්තොත් ඒ ඡේදේ වත්ේලියෙන් පෙළිය තමයි මේ ඉන්ටර්ප්‍රිටර් එකක් මැෂින් ලැන්ග්වේජ් එකට හරවන්නේ. ඒත් කම්පයිලර් එකක් ඒ ඡේදෙම එක සැරේ අරගෙන මැෂින් ලැන්ග්වේජ් එකට හරවනවා. මේ ඉන්ටර්ප්‍රිටර් එකේ තියෙන වාසිය තමයි අපි රියල් ටයිම් රිසල්ට් එක බලන්න පුළුවන්. ඒ කම්පයිලර් එකකින් වැඩ කරද්දී අපිට පොඩි වෙලා බලාගෙන ඉන්න වෙනවා මේ විදිහට අපිට රිසල්ට් එකක් ගන්න. ඉතින් මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරද්දී අපිට අවශ්‍ය වෙන තවත් දෙයක් තමයි අපිට අපි ලියන කෝඩ් එක ලියන්න තැනක් ඕනේ. ඉතින් මේ වගේ ලියන්න තැනක් සහ අපිට මේ මං කිව්ව කම්පයිලර් එකක් හෝ ඉන්ටර්ප්‍රිටර් එකක් එක්කම අපිට ලැබෙන සොෆ්ට්වෙයාර් ජාතියක තමයි අපි IDE කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට්. ඒ කියන්නේ අපි ලියන Python කෝඩ් එකක් හෝ වෙන ඕනම ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් කෝඩ් එකක් රන් කරන්න යූස් කරන වගේ දේවල් වලට අපිට පුළුවන් මේ IDE යූස් කරන්න. ඉතින් Python වලට IDEs කීපයක්ම තියෙනවා. අපිට Visual Studio Code ගන්න පුළුවන්, Anaconda කියලා එකක් තියෙනවා, ඒ වගේම PyCharm තියෙනවා. ඉතින් අපි අද යූස් කරන්නේ සහ මේ lesson series එකේ දිගටම ගෙනියන්න අපි PyCharm IDE එක. අපි Python වලින් program කරන්න පටන් ගන්න කලින් අපිට Python download කරන්න වෙනවා. සහ ඒ වගේම අපිට මේකට ID එකකුත් download කරන්න වෙනවා. එහෙනම් දැන් අපි ඒව download කරලා install කරන්න කොහොමද කියලා කතා කරමු. හරි, ඉතින් ඔයාලා Google එකට ගිහිල්ලා Python download කියලා search කරාම ඔයාලට මේ විදිහට link එකක් බලා ගන්න පුළුවන්. මේ link එක ඔයා click කරාම ඔයාව මේ විදිහට Python වල ඒ කියන්නේ Python ලගේ official website එකට යනවා. python.org කියන්නේ ඒක. ඉතින් මෙතන මේ කියන්නේ download කියන button එක click කරලා download කරන්න පුළුවන්. ඉතින් මේක download කරලා පස්සේ අපිට තව තෝරන වෙන දත්තවා මම කිව්ව ID එක ඒකට අපි යූස් කරන PyCharm. ඉතින් අපි මේකට Google එකේ PyCharm download කියලා search කරාම අපිට මේකෙන් link එකක් බලන්න පුළුවන් උඩින්ම මේක click කරන්න. ඊට පස්සේ මේ තියෙන PyCharm එකේ professional edition එක. ඒ කියන්නේ මේක අපි මුදල් ගෙවලා buy කරන්න ඕන එකක්. ඒ වගේම මේක අපිට Python විතරක් නෙමෙයි data science වලට සහ web development වලටත් මේ PyCharm professional edition එක use කරන්න පුළුවන්. ඒත් මේකට අපි මුදල් ගෙවන්න ඕනේ. ඒත් අපි පල්ලහට ස්ක්‍රෝල් කරාම අපිට පුළුවන් PyCharm වල community edition එක බලා ගන්න. ඉතින් මේකේ අපිට අපේ ෆයිල් ෆෝමැට් එක සෙට් කරලා අපිට මම මෙතනින් download කියන එක click කරන්න. ඉතින් මේක download කරලා ඊට පස්සේ මේක අපිට බලා ගන්න පුළුවන්. මේකේදී මුලින්ම Python install කරන්න ඕනේ. ඒකට මේක double click කරලා open කරගන්න. ඊට පස්සේ මෙතනින් මේක tick එක දාලා මේ විදිහට install now කියන එක click කරන්න. ඉතින් අපි Python install කරාට පස්සේ අපි PyCharm install කරන්න ඕනේ. දැන් අපි මේ විදිහට PyCharm double click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේකට access ඕනේ කියලා administrator access ඉල්ලනවා. ඉතින් ඔයා මෙතනින් yes දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට window එකක් open වෙනවා.
මේකවා නෙක්ස් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනියත් ලොකේෂන් එක දීලා වට සේව් වෙන්න ඕනේ නෙක්ස් කරන්න. ඔයාලට කැමති නම් මේක පාස් වේරියබල් එකක් ඉදිරියට ඇඩ් කරන්න පුළුවන් පයිචාම්. ඔයාලට එහෙම ඕනේ නම් ඒක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන නෙක්ස් ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙ මෙතනෙමත් ඉන්ස්ටෝල් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ දේ අපිට පයිචාම් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනවා. ඉතින් මෙතනදි මේජර්ට මට රීබූට් කරන්න කියලා එන්නේ. මම කලින් පයිචා මම දැන් මීට් එක කලින් පයිචා මින්චෝල් කරද්දි පාත් වේරියබල් එකක් විදිහට ඇඩ් කරන්න කියලා කිව්වක නිසා ඉතින් ඒක අපි ඇඩ් කරද්දි අපිට රීස්ටාර්ට් කරන්න වෙනවා. ඉතින් මම මෙතන මැනුවල් රීබූට් එක පස්සේ කරනවා කියලා ටික් කරලා නෙක් ෆිනිෂ් ක්ලික් කරනවා. ඉතින් මේ දෙත් තමයි පයිතන් සහ පයිචා මින්චෝල් කරන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහට පයිචාම් බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට පයිචාම් ඕපන් වෙනවා. ඉතින් මෙතෙන්ද අපි මෙතන මේ ලයිසන් ඇග්‍රීමන්ට් එකට කන්ෆර්ම් කරන්න ඕනේ. ඊට පස්සේ කන්ටිනියු ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් පයිචාම් ඕපන් කරන්න. ඊට පස්සේ මේ දෙත් තමයි අපිට පයිචාම් වල වින්ඩෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දී අපි ප්‍රොජෙක්ට් එකක් හදමු. මම මෙතන නිව් ප්‍රොජෙක්ට් කෙනෙක් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන අපිට උඩින්ම අපේ ප්‍රොජෙක්ට් එකේ නම දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන නමක් දෙන්නම්. මම දුන්නා Python tutorial කියලා. ඊට පස්සේ මම location එක select කරනවා මට save වෙන්න ඕනේ. ඒ වගේ interpreter type එක project VN දාන්න. ඊට පස්සේ මෙතන Python version එකෙන් අපි download කරමු Python file එක select කරන්න ඕනවා. ඔයාගේ computer Python version කීපයක් තියෙනවා නම් අදාළ එක select කරලා දෙන්න ඕනේ. ඔයාක සිලෙක්ට් කාඩ් වශයෙන් මෙතන ක්‍රියේට් කෙනෙක් ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ ලෝඩ් වෙනවා. ඉතින් මෙතනින් නම් අපිට පුළුවන් Python ප්‍රෝග්‍රෑම් පටන් ගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එක ළඟදිම ගේන්න බලාපොරොත්තු වෙනවා Python ඊළඟ ටියුටෝරියල් එක. ඉතින් අද වීඩියෝ එක ගැන ප්‍රශ්න වගේ දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ඒ වගේම වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එක දාපු ගමන් දැනගන්න පුළුවන් වෙනවා channel එකට subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හමු වෙනවා.